ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 2022 අප්‍රේල් 7 වැනිදා ඇදහිල්ලේ ප්‍රකාශන. මාගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම විශිෂ්ට බව මම ප්‍රකාශ කරමි. උන්වහන්සේ මාගේ පියවර මෙහෙයවයි. මට හැම විටම නොතේරෙනමුත් මාගේ තත්වය දෙවියන් වහන්සේට පුදුමයක් නොවන බව මම දනිමි. උන්වහන්සේ සෑම සිදුවීමක්ම මාගේ වාසයට සකස් කරයි. උන්වහන්සේගේ කාලය තුළ සෑම දෙයක්ම නිවැරදිව සිදුවේ. මේ මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය. දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සෑම දිනකම මාගේ ශරීරය වේගවත් කර ජීවමාන කරයි. මම ජීවයෙන් පිරී සිටින අතර අසනීප රෝග, දුර්වල යථාවයන් සහ මරණයට වඩා ඉහළින් සිටින ක්‍රිස්තුස් වහන්සේ තුළ අතිවිශිෂ්ට ජීවිතයක් ගත කරමි. මම දෙවියන්ගෙන් නැවත උපන් නිසා මම සාමාන්‍ය නොවේ. මේ අනුව මම සෑම විටම ආශ්චර්යවත් ශක්තියෙන් සහ හැකියාවන්ගෙන් ක්‍රියා කරමි. ආමෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම බල සම්පන්නයි, මම අභිෂේක කළත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම සියල්ලන්ගේ සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සරුඵල ඇති භූමියක් මත රෝපණය කර ඇත. මම මාගේ ස්වාමීන් වහන්සේගේ මළුවෙහි ඇති තල් ගසකට සමානව සක්‍රීයය. මම නිසි සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමීන් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි. මම වැඩිහිටි වේදී පවා නැවුම් සහ සමෘද්ධිමත් වන්නෙමි. මම කොළපරවී නොයන ගසකට සමානය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට මනසක් ඇත. මාගේ ආත්මය සහ මනස භෞතික ශරීරයක් තුළ ජීවත් වෙයි. මගේ ආත්මය මගේ මනසට අණ කරයි. මගේ මනස සවන් දෙයි, උපදෙස් ලබා ගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි. මගේ ශරීරය අවනත වෙයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් පරිපූර්ණ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කනරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මගේ මාංශපේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මාගේ වකුගඩු, අක්මාව සහ අග්න්‍යාංශයට පරිපූර්ණත්වය පිළිබඳව වදාළමි. මගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත. මගේ ඇටකටු, සන්ධි සහ කාටිලේජ පෙළගැසී සවිමත්ව සහ සීලව ඇත. මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ. මගේ ඇස් පැහැදිලිව හා පරිපූර්ණව පෙනෙන අතර මගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිනදකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සමමුරුතුයේ නිරෝගී. මගේ කෙස් කලඹේ කූප තදින් හිසට යාවී ඇත. මම මාගේ කෙස් කලඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍යතන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි. මගේ දත්, විදුරුම, සකුවස්ති සහ ස්නායු හා රුධිර සැපයුම
සෞඛ්‍ය සම්පන්න අතර සයමත් සහ පරිපූර්ණයි. මගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේක්ෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය අවශෝෂණය උරා ගැනීමට හැකිවන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘතී අපද්‍රව්‍ය නිපැයු නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මගේ ප්‍රචලක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්ෂමව හොඳ සංචරණයකින් යුත් ශුක්‍රාණු නිපදවයි තැන්පත් කරයි. මගේ ප්‍රචලක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බසෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැවූ අයුරින්ම පරිපූර්ණ ලෙස මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමෙන් මගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ සම්පූර්ණ මානව ව්‍යූහය සහ කය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හැලෙලූයා, ආමෙන්. පියාණන් වන දෙවන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. Shalom.